කලෙක බෝසත් හස්ති රාජව උපන්නේ කොල නොව බුදු බව පාතාගෙන ඉදල කාපමින් එදන් දුන්නේ ගැන මම මොනවා කියන්නද මං හිතන්නේ මුරු රටක්ම මේ ඔයාගේ නර්තන හැකියාව දැන් අගය කරනවා. මම රටක්ම වශී කරලා තිනවා ඔයාගේ නර්තනේ. ඉතින් මං ඒක දැක්කා, ඒක ඔප්පු කරා ඔයාද මේ වේදිකාවේ. මම දකින ඔයාගේ හැඩ ඉතාම හැඩ හරි ලස්සනයි. ඒ අතපය හසුරන විලාශය හරි ලස්සනයි. ඒ රිද්මය තියෙනවා. ඉතින් තව මොනවා කියන්නද නේද? ඔයා පරිපූර්ණ නර්තන ශිල්පිනිය. මම දකින්නේ එහෙම. යාද දවසේ හරි ලස්සන කොස්ටියුම් එකක් ඇඳලා තියෙනවා නේද? හරිම ලස්සනයි. ඒ වගේම ඔයාගේ බොඩි ලයින්ස් ගැන නම් අද කතා කරන්නම හිතෙනවා. මේ අර කකුලේ තිබ්බ පොයින්ට් එක මේ මෙතන තිබුණු මේ එන්ඩ් එක ගාවේදී තිබුණා එක ස්ටෙප් එක කකුල මේ උස්සන වෙලාවේදී ඒක හරියට අර අඩි රූලකින් ගැහුවොත් එහෙම ඒකේ මේ කොහෙවත් ඇදක් කොනක් නැති විදිහට තමයි ඒක තිබුණේ. හරිම ලස්සනයි පුතා. මට ඒක ලස්සනයි ලස්සනයි සුන්දරයි සුන්දරයි කිකි තමයි කිකි ඉන්න වෙන්නේ. ජය වේවා. පුතා මමත් හරිම ස්තුතිවන්ත වෙනවා මිහිරු වේදිකාවට. මොකද අපේ නැති වෙලා යන සම්ප්‍රදාය මම හැමදාම කිව්වා සබරගමු සම්ප්‍රදාය. මට ඒ සබරගමු ගජ ගාවන්නම ඇහෙන්න දීපු එක ගැනටම කිවීම ගැනම ස්තුතිවන්ත වෙනවා. මොකද අද ඒවා අහන්නත් නෑ. කලෙක බෝසත් හස්ති රාජව කොරියෝග්‍රාෆි එක ගත්තොත් ලස්සනට කරලා තිබ්බ ඔයාගේ ඩුවට් එක හරි ලස්සනයි. දාගෙන තිබ්බ මූමන්ට්ස් ඔක්කොම අර හේමල් කිව්වා වගේ අර කකුලේ පොයින්ට් එක අර උස්සපු තැන ඒක ලේසියෙන් උස්සන්න බෑ. ඇඟේ සම්බරතාවයක් තියෙන කෙනෙකුට පමණයි පොළොවට සමාන්තරව කකුල උස්සන්න පුළුවන් වෙන්නේ.
ඉති ඒක වාට ඉහලින්ම තියෙන ඩාන්සනේ. සුභම සුභ පතනවා, ජයම ජයවේවා. Thank you, teacher.